අපේ මේ සමාජය ගත්තොත් ලාංකික සමාජය අපේ ඓතිහාසික අර භූමිකාව ඇතුළේ අපි සමාජය ගත්තොත් අපි ප්‍රධාන ස්තරයන් තුනක් දකිනවා. එකක් තමයි මේ ආගමික සංස්ථාව. ඒ තමයි අපේ රටේ හාමුදුරුවරු. ප්‍රමුඛ ආගමික සංස්ථාව. ඒ වගේම තමයි අපි දකිනවා ප්‍රධාන වශයෙන්ම දෙයක් මේ රටේ පවුල කියන එක. ඒ වගේම තමයි පුද්ගලයා. අද වන විට ආගමික සංස්ථාව ඒ හර පද්ධතියට ඉතා තදින් පහර ගහලා සියුම් අභ්‍යන්තරවත් එළිනුත් මේක බිඳවටුනේ. ඇයි? අපි කලින් දවසක කතා කරා ආක්‍රමණ 17ක් ඇවිල්ලා යුරෝපෙත් එක්ක ආක්‍රමණ 21ක් ඇවිල්ලත් මේ රට තාම මේ අපි අපේ සංස්කෘතිය රැක්ගත්තේ කොහෙන්ද? කහ සිවුරයි පන්සලින් ඒක රැක්කේ. ඒක තමයි ජෝන් ඩොයිල්ලා මැකෝලිලා ලියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී මහලේකම්ට මේක යටත් කරගන්න බෑ මේක ඉන්නවා හිත හිස මුඩු කරගත්ත කහකඩ හමුදාවක්. හමුදුරුන්ට කියන්නේ කහකඩ හමුදාව කියලා. මගේ වචන නෙවෙයි. මගේ වචන නෙවෙයි ඔවුන්ගේ වචන. එතකොට ඔවුන් ඇයි එහෙම කියන්නේ? ඔවුන් දන්නවා මේක බිඳවට්ටන්න බැරි වෙන ප්‍රධානම හේතුව. එයා එක සංස්ථාවක් මේ සමාජය ඇතුලේ තිබ්බ. අද මොකද්ද වෙලා තියෙන්නේ? අභ්‍යන්තරවත් එළියෙනුත් සමේ තාරුණ්‍යත් මේ සමාජ මාධ්‍ය ඇතුලේ එකතු කරගෙන අලුත්ම උපසංස්කෘතියක් හදන් තිනවා මේක බිඳවට්ටන්න. එතකොට මේක බිඳවට්ටුවම මේ සමාජය බිඳවට්ටන්න.